සුබ දවසක් වේවා හැමෝටම Health Kitchen දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනාවම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ gastritis වලට සුව දෙන්න කොමාරිකා බීම එකක් ගෙදරදි කොහොමද හදාගන්නේ කියලයි ඉතින් කොමාරිකා බීම ගොඩක් අය හදන්න දන්නව හදන්න දන්න උනාට ගොඩක් අය කියන ප්‍රශ්නයක් තමයි කොමාරිකා බීම හදාගත්තට පස්සේ හරිම තිත්තයි කියලා ඉතින් තිත්ත නැති වෙන්න කොමාරිකා බීම එකක් කොහොමද හදන්නේ කියලා තමයි අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ඉතින් ගහෙන් කපාගත්ත කොමාරිකා කෑල්ල මුලින්ම අපි පැය භාගයක් විතර පැත්තකින් තියලා තියන්න ඕනේ එහෙම තියලා තියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති කොමාරිකා කපාගත්තට පස්සේ කහපාටේ දියරයක් මේ කොමාරිකා පිත්තෙන් එළියට එනවා ඒක යන්න අපි පැය භාගයක් විතර පැත්තකින් මුලින්ම තියන්න ඕනේ තියලා ඉවරලා අරගෙන කොමාරිකා පිත්ත අපි කපපු තැන හොඳින් සෝද ගැනීමක් කරන්න ඕනේ මුලින්ම හොඳින් සෝදගත්ත කොමාරිකා පිත්තේ දෙපැත්තේ කටු සහිත කොටසක් තියෙනවනේ ඒක මේ විදියට කපලා අයින් කරගන්න ඕනේ ඕගලන්ට මේ වගේ කටර එකක් හරි පීයකින් හරි ඒක කපලා අයින් කරගන්න පුළුවන් දෙපැත්තේම තියෙන කටු කොටස් ටික මම මේ විදියට අයින් කරගන්නවා අයින් කරලා සම්පූර්ණ එක පැත්තක් මම හොඳින් කොළපාට කොටස නැති වෙන්නම මේ ආකාරයෙන් හොඳින් සුද්ධ කරගන්නම ඉතින් මේ විදියට සුද්ධ කරද්දී කොළපාට කොටස ටිකක්වත් ඉතුරු නොවන ආකාරයෙන් ඕගොල්ලෝ මේක සුද්ධ කරගන්න ඕනේ මේ විදියට මදෙත් එක්ක කොළපාට කොටස එකතු වුණොත් තමයි අපි හදාගන්න බීම එකේ හරි අපි හදාගන්න කොමාරිකා වලින් හදාගන්න ඕනම දෙයක තිත්ත රහක් එන්නේ ඉතින් මේ විදියට හොඳින් මේක මුලින්ම සුද්ධ කරගන්න එක පැත්තක් සුද්ධ කරගත්තාම හොඳටම ඇති මේ විදියට එක පැත්තක් සුද්ධ කරගෙන ඔගලන්ට පේනවා මේකේ කොළපාට කොටස ටිකක් අර නැති වෙන්න මම සුද්ධ කරගත් ආකාරය දැන් මම ඒකට පොඩි කුඩා හැන්දක් පාවිච්චි කරනවා කුඩා හැන්දකින් තමයි මම මේ මදය මේ විදියට සූරලා එළියට ගන්නෙ මේ විදියට යට පොත්තත් මදෙත් එක්ක එකතු නොවන ආකාරයෙන් මේ විදියට මදේ විතරක් ඔගොල්ලෝ සූරලා එළියට ගන්න ඕගලන්ට දැන් පේනවා මම සූරලා ගත්ත කොමාරිකා මදේ චුට්ටක්වත් කොළපාට කලවම් වෙලා නැති බව ඉතින් මේ විදියට තමයි අපි කොමාරිකා මදය සූරලා අරගන්න ඕනේ මේ විදියට අපි ගත්ත සම්පූර්ණම පිත්තේ තියෙන කොමාරිකා ජෙලිය එක අපි එළියට ගන්න ඕනේ සම්පූර්ණ කොමාරිකා පිත්තෙම තියෙන මදය මම මේ විදියට සූරලා එළියට අරගන්නවා මේ විදියට හොඳින් සුද්ධ කරලා ගත්ත කොමාරිකා මද ටික මම කුඩාවට කෑලි වලට කපා ගන්නවා කපා ගත්ත කොමාරිකා ටික මම වීදුරුවකට එකතු කර ගන්නවා එකතු කළා මම ඒකට වතුර එකතු කර ගන්නවා ඒකට මම දෙහිඋෂ සහ ලුණු සීනි එකතු කර ගන්නවා ඉතින් ඔයගොල්ලෝ රසායන ලුණු සහ සීනි මේකට එකතු කර ගන්න ඉතින් දැන් මම කොමාරිකා පානය හදාගෙන ඉවරයි මේ විදියට හැදුවොත් කිසිම තිත්තක් නැතුව රසවත් කොමාරිකා පානයක් ඔයගලන්ටත් හදා ගන්න පුළුවන් එහෙනම් ඉතින් ඔයගලොත් මේ විදියට හදලා ඔයගලගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක බෙදා ගන්න කියලා කියනවා මගේ වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න Health Kitchen දිනු YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ මලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්